දෙවෙනි බස්නාහිර සබරගමුව දකුණු සහ වෑම පළාත්වලත් ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව මන්නාර වැනි දිස්ත්‍රික්කවලත් හවස දෙකෙන් පමණ පස්සේ තැනින් තැන වැසි රෝගී කුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි සෙසු ප්‍රදේශවල ඇත්තටම අපි වැසි බලාපොරොත්තු Pay securely anytime anywhere. Get started with the Just Pay enabled app today. වෙන්නේ නැහැ. විශේෂයෙන් ගත්තොත් බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වලත් ඒ වගේම ඌව පළාත සමහර කොටස්වල උදේ කාලයේ ඇතැම් ස්ථානක මීදුම් සහිත ස්වභාවයක් පවතීවි. දිවෙනට මුහුදේ කාලගුණය සැලකුවහම මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල මාතර දක්වා වන වෙරළ රොබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ විකුණුම් සහිත වැසි ඇතිවීම හැකියාවක් තියෙනවා. ඒ හැරෙන්නට සෙසු මුහුදු ප්‍රදේශවල අපි වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුලං ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි. සාමාන්‍ය නිශ්චිත දිශාවකින් තොරව වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 15 25ක් අතර වගේ වේවි. දිවෙන වටා මුහුද සාමාන්‍ය ස්වභාවයේ පවතී. ඇත්තටම ඉරමුදුන් වීම ගත්තොත් දිවෙනට අප්‍රේල් 5 සිට 15 දක්වා වගේ කාලය තුළ දිවෙනේ දකුණු පැත්තේ සිට උතුරු පැත්ත දක්වා යම් යම් ස්ථානවල ඉරමුදුන් වීම පවතිනවා. අද දින අපි බලාපොරොත්තු වෙනවා කල්මුනේ, මාරවිල, පොතුහැර වගේ පළාත්වල කොළඹට උඩින් වගේ ඉරමුදුන් වේවි කියලා. මෙම ඉරමුදුන් වෙන ලක්ෂ්‍යයන් ඇත්තටම උතුර දක්වාම ඇති වෙනවා. අපිට අවුරුද්දේ දෙපාරක් ඔය හැම ස්ථානයකටම ඉරමුදුන් වෙනවා. ඒක හැම වසරකම වෙනවා. ඒක ඇත්තටම මේ උෂ්ණත්වය වැඩි වීමට ප්‍රධාන හේතුවක් නෙමෙයි. උෂ්ණත්වය වැඩි වෙන්නේ ගෝලීය පවතින යම් යම් දේශ ගුණේ, කාල ගුණේ ඇති වෙන වෙනස්කම් එක්ක. මේ ඉරමුදුන් වීම එහෙම ඍජුව බලපාන්නේ.